බිහිසු සිදුවීමෙන් පස්සේ ඒ ඒ මරණකරුන්ගේ ගෙදරට රාත්‍රියය එනවා ලංකාේ දේශපාලනය ඒවකට හිටු ප්‍රබලේ ගෝමරි ඒ නම යටත මේ ලිපි පෙළ පලවෙන්නට පටන්ගත්තට පස්සේ පත්තරේ අලවියත් ශීක්‍රය කළ එලගිය ඒ තුම්මුල්ලේ පත්ේ චරිත හැන්සා් භාර්තාගත වෙලා තින පාරවමෙන්ට ඇතුළි කතා කරන ඕනේ ඒ ගැන අබමල් රේනුවක පස්්චත්තාපයන්න මොකද චිත්‍රපටේද වවා චිත්‍රපටය හොන්දටම දුවනු. ඉතින් ඒ ජනතා සම්මානය හොඳර මැතින අපිට ඒගොල්ලෝ මට ප්‍රකාශකරා අප ඇතර මානරු මේ චිත්‍රවටයන් නැරඹුව මේ කතාවේ ඉතින් මේක හරි ලස්සන වැදගත් අද පරපුරට ඉතාමත්ම වටින මාතෘගාවක් වාර්ගෙන තියෙන කියන එක. මේ ඉරිධාවේ සිනමාටෝකස් කියන්නේ. අපිට මෙතෙක් කරගන්න බැරිවෙච්ච කතාභාක් කරගන්න වෙලාවක්. ඔබ දන්න අමුත් අකවුද කියලා. ඔහු මාධ්‍යවේදයෙක් බව ඔබ දැන් දන්න ඇති නම කියපු නිසා. ඔබ සිනමාලෝලියෙක්නම් මේ නම ගොඩාක් ප්‍රචලිත වුණ ගිනිය විසා ගිනිි කෙළි චිත්‍රපටේ. අපේ දිවංග ඇත ජක්ෂනන්තන ශූරීන් රඟපාපු තුම්මුල එ පත්ම නි අන්නේ චිත්‍රපට. ොද ොච ත්‍රට උප අනන්තොත් බල ලති ඉසල ගාන කීප ලක් සහතරයි මහද කොතරත්ක. දි ොක ු කරල නවා ිියටැකරන මනිියකෙන් පැත්තේ ලොක්කෙ පුකටු වැ කවුද තාත් සොයි භාරගින් කොන්තරත්යක ත කු නිද ඉගුල් පට පොලිසිි ඕක දුක ඔබ ලොකු අවබෝධයක් ගන්නත් ඇති සමල්ලාටම. දේශපාලනයයි මාධ්‍යයි පාතා ලෝකෑ අතර ඔය ඔය කැරකැවෙන ඒ සිද්ධිධමයක්. ඉදි ඒ ලංකාවේ හැටිය ලංකාේ හැටි ගැන බොහම සැරට ලියපු දේෂ්ඨ මාධ්‍යවිදිීත්තම අන්්‍රහෝරේෂස්. එතුමා ලංකාවට බව ආරංචි වුණ ආරංචිච්ච නිසා අපි ඉක්මනිම ගෙන්න්න ගත්තා මදිරියයට අයිබෝුවන්. අයිබහන්න අයිබෝන්නශනා ඉතින්. ඒ නෝ‍රියයා සෑහන කාලෙකට පස්සෙද ලංකාට න ම සාමානය හැම අරද්ගම වගේනවා. ඒ මම මාධ්‍යයට හෙම යන්නනෑ මොකරි වැඩක් අලුද්‍යයක්ක් තියන් දෝනේ ඉතින්ගේ අත් වැඩක් එක් තම මේය වරුද්්‍යයා වැඩ දෙගක් එක. ඉතින් ඉතන්දීමට චරන ඇතුළු ලංකාවවි ශිල්ම ජනවාද්‍ය විදත් මාධ්‍ය උපරම සහයෝගේ හලිීමම ලබාදනවා ස්තුතිවන්තේන වාරත් යාලල ඒ අලුත්. ක් තියෙනවා අපි ඒ ගැනත් දන්න නොවා ඉතින් දැම් පරණ වැඩකුත් තියෙනවාන රටම දන්න පරණ වැඩක් තියෙනවා. ඒ පරණ වැඩේ අලුත් විදිහක් රූපගත විින් තියෙන් ඒ ඇන්නේේ ගිනිය විසා ගිනිි ලිචිත්‍රරටේ තවත් කොටසක් අලුත් කොටසක් රූපගත වෙමින් තියෙන්නේ ඒ මිතර අපි උබට පස කියන හැබැයි අන්ු්‍රහෝරේෂ ස්මාත්මයා පිට හම්බෝ වෙච්ච වෙලාව අපි මාධ්‍යජීවිතයේම පටන්ගම් උද අපේ සිමා ප්‍රේක්ෂය සමහයට දන්න නඇතු ඇති අන්්‍රෝරේෂස් මාත්මයා කොහොමද මාධ්‍යයට ආවි මොනවද මුලින්ම රචකෙක් හැටිට ලියන්න නාමුණේ. ඒක සිද්ධ වෙන්නේ එදශනව සිය හැත්ත අටේද වගේ එ දන්නම සේ හැත්ත අටේදී අපි පත්තර කියන්නේ කාලේ බොහොම සීමිත ප්‍රමාණයක් ෂිනාාවල් ඉති බොහොම සීමමිත ප්‍රමාණයක් තිබුණේ ඒ වගේ. ුවන් විදිලි තිබුණ ඒකයි ශ්‍රී ලංකා ගුවන්විදිලි සේවය. ඉතිං ඒකාලේ පුවත්පත් කලාවේදීන්ඒවගේම ගුවන්විදිලි ශිල්පීන්, ගුවල් විදිලි ගීත රචකයෙන් ගායකින් වගේම සිනමා නළුනිලියන් මේ අඹරේ මහ දීප්තිමත් ආරකයි හැම කෙනෙක්ම. ඒගොල්ලන්ට අපි නෙතලී නාක්කාර මහත්මිය, බොලී නාැක්කාර මහත්මයාව, දකින්නන්නේ මුවන් පැලෙස්සෙන් රේඩියෝ එක ඇතුළෙන්. හොඳේ ඒ තර ඒගොල්ල ජනප්‍රය ම මේ නම් දෙකක් කිවේ අපි ගඩා සම්බිම මුවන් පැලස්සට නිසා. ඉතින් පුවත්පත් කලාව ඇතුළෙත් ඒකාලේ හිටපු දැවැන්තෝ හරි ඒැන්නේ ඒගැ චිත්‍රපට නලු නිලියෝ හා සමානව දකින්න නොලැබෙන ඉතාමත්ම විශිෂ්ට චරිත තමයි මේ කලාශේත්‍රවල නිර්මාණකරුවන්න තර හිටියේ. ඉතින් ඔය ඉන්නකොට තමයි මගේ හිතත් අවධානය යොමුවෙන්නේ මේ පුවත්පත් කලාවට. ඉතිං පුවත්පත් කල ඒක බොහොම දුක්බර දුක්මුසු කටුක වැලඳීමක්කයක. හේතුව තමයි ඒ දවස්සල පුවත්පතකට ලිපියක් නෙමෙයි අඩුම තරම සිංහල පැරෑකක් ලියාගන්නවත් ගවි අද්දාගන්නවත් විදික් නෑ මොකද ඒ තරං ඒ වගෙන සොයා බලන අපි ලියෙන් අපි ලියන දේ සුදුසුම්ම නම් විිතරයි පුවත්පතය පලවෙන්නේ ඔයි වගේ මතමයි ඉගුවන් විදිලි සංස්ථාව ඇතුළෙත් ගීත ප්‍රචාරය වෙන්නේ ඒ ලියන ගීතය ශ්‍රාවකයන්ට අසන්නන්ට සුදුසුයි කියලා ඒ නිර්මාණ මණ්ඩලය විසින් අුමතකොත් පමණ ඕනම නත්‍රිය ගයකින් හමරදේ මහතයා ැහැ ීත අනුමත වෙන්නේ ඒ විදිීර. අන්න ඒ වගේ මනා පාලනයක් සහ සංඥමයක් තිබන අවධයක්ත් තම එදාන්න නමසේ හැත්ත හත ඉඳලා. ඉතින්ගේ යුග අපිට පුවත් පතකට ලිපියක් ලියනවා කියන එක සිහිනයක් මොකද මගේ තිමනේ පුංචි කාලිඳලම පුවත්පතට පත් කලාබේදිය කියන එකක් දන්නෙත් නෑ. පත්තරය නම පල කරගන්න තමයි මේ පුචි හිතේ බලාපොරත්තු තින් වයසවරු දාහයක් විතර ඇති. ඉතිං ලියනවා ලියනෝ කත්පත් පලවෙන්නන්නේ නෑ හොඳ ඉතිං ඔය අතරේ තමයි මාව අඳුනුල දෙනව මගේ ඥාතියෙක් සියත් සිරිමල් පිරිස් කියෙන ය තුළට නිදහස් මාධ්‍යවේදෙක්. එයා මාව අර්ගෙනග හිල්ල මාව අඳනුල දෙනවා දවස නිවස කියල කාර්යයාල ඇත්තිමුණ ඒ කාලේ දවසපුත් පත රිවිරැසපුුවත් පත මුද්‍රණය කර. ඔතන හිටිය සද්ධන්ත මනුස්සේ අඩි හයක් විතර උස විමලේන්ද්‍ර වතුරේ ගම කියලා. කත්තුරුවරේ කන්නාඩි දෙගත්දාලා උඩු රැවුලත් තියෙනවගේ මට මතකයි නැශනල් එක ඇඳලා මහත් ප්‍රතා පොත් දැක්කාම හිතෙනවා මේ චරිත තමයි පත්තර කලා වෙන්න කියලා. හොඳේ ම වඳුරලා දෙනවයි මහත්මයට. ඒ මහත්මය තොකොට ප්‍රියාාව කියන දවසනිගස පුවත්පතේ ප්‍රියාාව කියන පත්තරේ ප්‍රධාන කතුරුවරය. ඉතින් එතුම මට බොහම එයාගේ තියෙන අර පෙනුම ඒ පෞෂත්තේ ඉදිරියේ මම මී පැටියක් වගේ වනාට එයාමාව බලාගත්තේ හා පැටියක් ගානට හොඳේ ඒ අරන් ආදරය මට සැලකවා මට ලියන්න අවස්ථාව දුන්න. ඉතින් පත්තර ඒ දවසල් ප්‍රියායිපත්තරේ මේ හරි ලස්සනයි.ක පරණ පත්තරයක් මේ පිටු කීපයක් වරණයි. ඒකේ ඇතුළේ පළවන ලිපිවල ඉතාමත්ම විශේෂ ලිපිවල හෙඩින්ස් මාතෘකා පත්තරේ මුල්පිටියේ දානවා. එහෙම වැටෙනවා කියන්න ඒකාලෙ ලේකෙට හොඳේ විශේෂ මම්බගේ ආධනිික ලේකෙට්ට ඒ නිකම් මාහමයරක්වාගේ හොඳ ඉතින් ඔය විදිහයට පත්තරේ මුල් පිටුවෙත් වැටෙනවා එක පින්තුරැත් එක්ක මුල් පිටුවේ වැටනවා හැඩිම ඒක වැටිච්චගම තුමන් දන්නා මේ මගේ කිය. ඉතිං ඔය විදිර ලියාගෙන යනවා. ඉතින් අතරේ මේ ඉරිද කියලා පුවත්පතක් පලවන පොඩි ටැබ්ලොයි් පුවත්පතක් මල්ටිෆැක්සා තනින්. එතකොට ඒ පුවත්පතේ ප්‍රධාන කතුරුවරයා වනේ පසුකාලී නවත් ගොඩාක් ජනමාද්‍යවේදීන්ට අතෙහිත දුන්නු ඉතාමත්ම බුද්ධිමත් දැනුමත් තර පපුත්පත් කලා පිළිත් දැනුමත් තිබුණ කිචසිරි නිම ශාන්තයන් හොේ. ඉතින් මම බාට දෙකත් දාගෙන ප්‍රපිටි පස්ස ගිවිිච්ච බාට දෙකක් දාගෙන බුලු මැන්ඩල් පාරි ඇවිදගෙන ගිහිල්ල කිස්සිරි නිම ශාන්ත්‍රරත් මගේ ලිපියත් දුන්න. එයාඒ එක බල ලෙවරලා කිව්වා අනුර ලිපියනං හොඳයි ඇ වගේ නම නං හරිනෑය කියලලා මොකද ඒ වෙනකට මම ලියන්නේ එම් අනුරච්පිරි කියල දැ මේ හත්ත ඇත්ත ඇට ඉද දම්ම ලයාගෙනෙනවා මේ අසුවූ විතර වෙනකං කාලේ හොඳේ. ඒට මේ නමින්න්න වට කව ඉදිට යන්න බෑනුරගේ දැම එම් අනුර ච්ටර කෙන්මට සම්පූර් න මම නම කිව්වා. කියනකොට නම මැද්දෙ තියෙන හොරේෂස්, අනුර හොරේෂස් හොඳේ. සිරික අද ඉඳලවයා ඉරිද පත්තරින් අනුර හරේෂස් වෙනවා. මේක හරි විරල නාමයක් ලංකාව ඉන්න එක මත්‍ර කලාේ සුලිල් හෝේෂස් විතරයා අරසවයාවැඩ කරන්නේ. අපි වා විදිරිපත් කරනවා අනි විරල ලේක මේ නමත් එක්ක ජනමාධ්‍ය තුළින් කිය. ඉති ඇත්තෙෙන්ම ඒ සැඟවිල්ල අතිිච්ච බලන්න ඒ ඒ අවස්ථාව ඒ නිකං අර පුළුව යට වැල්ල ඇතිබිච්චා මානනික්‍යයක් ගොඩට ඇදලත් අරගෙන නික උපමට්ටන් කරාව කිසිරිනිමා ශාන්ත. ඒ න මගේ ලි පල කරන්නට පටන්ගත්තර පස්සේ ඉතිං එතැනින් පස්සේ මගේ නමත් ප්‍රසිද්ධ වනා අනිත්්‍යක තමයි කිසිනිවා ශාන්ත මාව ගවේෂණයට යොමුකරාකි වුවත් නිවැරදි. ඒකයන්නේ යමක් හොයල බලලා එතැන්ට ගිහිල්ල මිනිස්සුත් එක කතා කරලා බිස්තරහු අරගෙන ලියන්න කියලා. එයා මාව යොමු කර අලුත්කඩේ උසාාවිය ගැන ලියන්න කියලා. ඉතින් මම අලුත්කඩ උසාවිට කියම්. තත්ටුත් පරන්න ගොඩ්ැ ලූුඩයි විදලා ඔය වසරමක්න්න ඒ වසර දන්නම සේ හැත්තනේ හැතන හත්තනමගේ අලුත් කඩ සාවිට ගිහිල්ල ඒව බලලල්ල මමය ලොකුලාටි ලිපියයක්ක් ඒකෙ ලවා හෙඩිම කිස්සිරි දැම්ම අලුත්කඩේ පරණ උසාාවිය කියලා. ඒත් තරන් ඒක පරණයි ඉදි අලුත් ඒ පරණ විස්තර මලික හිරක ඩුවල හැටි මහිස්ත්‍රාත්ත ඉඳගන්නන්නේ ඒ ස්ථානවල. මලන දරුවරණ ගතතිය දවිල්ල අපිසිදුබාව පුස්ගධ ඕම ඔකොු මමේ කතාව ඇතුළ ලි්වා. ඉතින් ඒක අලුත්කඩේ පරමසාාවය කියල ලිව්වා. එතකොට ඕය පත්තර ආයතන ඇතුළෙම තිබුණා තවත් පුවත් පතක්. ඒක තමයි සද්දින. සද්දිින පුවත්පතය කතුරු තුමා තමයි ගුණදාස ලියනගේ මහත්මය. නිියෝජ කතර තුමාත් චන්දර්සයන කිරුවත්තුළුව ඉ. කියන්න සතුට ගුණදාස යියනගේ යැන හ ප්‍රතාපුවත් ලේඛකැක්ේ කල චන්ද්‍රසයන කිරුවත් තුඩුවත්තයෙමයි. ඉතිං ඒ පුවත් පතෙ මගේ ලිපි පලවෙෙන්ඩ පටන්ගත්තා වගේම ඔන්න කිස්සිරිගේ එකනුත් ලැබේ නො ස්සෙල්ලම මට මතකයි රුපියල් තිස්පාහක මනියෝඩර්යක් කම්බෙනනව සද්දිින පත්තරයු. ඒ දවස්සලේ කියන්න හැත්තැන්නනේ හැත්තාට හැතනවේ රුපියල් තිස්පාහක් කියලා කියන්නේ. හැට්ියට සාමානය රුපයල් තුන්දහස් පන්සියක් හාර්රදක් වගේ වටන.ඒරු පැතිස්පාගින් කර ගොඩා අදේවල්තියනවා ද සතෙත් වටින ය කාලේ සතේටත් ගන්න දෙයක් තියෙනවා. ඉදිං ඒ වගේ මකිසිරරි නිවා ශන්තත් දැමන් නිදහස් ලේකෙක්නේ ඉතින් මට ය ඕන කරන මගේ ලිපියෝල්ට පලවෙන ලිපියෝල්ට මුදල් සමාර්වෙලාවට ආයතනය ප්‍රමාදනොත් ගෙවන්න කිසිරයාගේ පඩිටගට්ටකෙන් මටඒ මුදල ගෙවනු. ඉති ඔය විදියට අපි රැක බලාගත්තා. අපිට මාර්ගයක් පෙන්වවා. මෙහෙමයි සම්මුඛ සාකච්ඡාවක් කරන්නේ අනුර කියලා කිසිරිනිමා ශාන්ත මට පෙර හරුවත් දුන්නේ අනුර බණඩාරනායකම හත්මය ඉස්සර. අන්ුර බ්ඩාරණය ම හත්්‍යාව කිසිරි මාශාන්ත ඉන්ට්‍රිය් කරනවා මට බලාගෙන ඉද කියලා. ැන තුට ඒවෙද ගවේශණ මාධ්‍යවේදෙක් වගේම කාලින සිදුවම් වාර්තා කරන්නත්. අන්්‍රහෝරේෂස් නමින් න. ඒම ඉදිරිපත් වන එතකොට පුවත්පත් කලාවට. ොෂ කනෙක් විලති නහමයි දැන් අ හැමෝමදන් අර පාතන ලෝකින් බිදක්. ඒ ලිපි ටික කොහොමදමිියෝ. ඒක බිහිවෙන්න ඊට පස්සේ ඔය විදියට වැැඩකරගෙන යනකොට මට දිවයින කතරු මන්ලේට ඉදස් නමසය අසු තුනේ දිවයින්න දිනපතා පුවත් පත්ත පටන් ගන්නකොටම ඒක ආරම්භක කතුරු මන්ලිගසා සාමාජය කැටිට මට එකතුෙන්ට මගේ. ඒදසා සදධන පුවත් ඇතුළ ඒක ලිබලපෑව. මොකදේනකට මම. ඒවල යම්යම් ග ගවේෂණ කරමින් ලියපු ලිපි පලවෙඩ පලවෙලා තිබුණයිති. එන්සා මට බැඩි ලකුණු ප්‍රමාණයක් හිමී වුණ. දින්න දිනපතාපුත්පතට ඇතුළු වෙන්නට. ඉතිං ඒ ඒ පත්තරේ හිටියෙත් ඉතාමත්ම සුප්‍රසිද්ධ ලකකියෝ දයසයන ගුණසිංහ ෑයරත්න රසිංහ ගාමිනිි සුමනසය කර සුනිල් මාදෝ ප්‍රේමතිලක එඩ්බන් රනසිංහ ැෝ දැවන්තෝ කියන්නේ ඒ අය ලංගට්ට කිට්ටුවඩුව බැහැ. හොඳේ ඒ තරං දැනුමින් ස ලේඛන කලාමෙන් පෝෂණය වෙච්ච පුදගල. ඉතින්. එක මේසේක් ළඟ ඉදැන සුනිල්මාදව මෙහෙම රෝණ වෙත්තසිංහ මෙහෙම එඩඩන්රන් සිංහ පටි පස්සේ ධයරත්න රන්සිංහ දෑශසන ගුණසිං හ මේඒ සුවඳදත් එක්ක අපිට පෝෂණයෙන්ඩ ලැබුණ පත්තරය ඇතුළේ අපිට කියල දුන්න. ඉතිං ඒ අතේ තමයි මට අවස්ථාවක් ලැබෙන්නේ යම් කිසි සිදුවීමක් මුල්කරගෙන ඒ ගැන හොයන්න යන්න එඩබන් ටන් සිංහ ආත්නයගේ මට අවසරයක් ලැබෙනවා එතන හිටපුත් මගේ තවත් මිත්‍ර සගේ ජන්සනි කටු දෙන ලයි පාතාලෙට අදාල සිදුවීමත. ඔ මොකද ඒක වෙන්නේ යම්කිසි සිදුවීමක් බිහිසුුණු සිදුවීම සිද්ධ වෙන කොම්පනි විදිිය ප්‍රදේශේ. ඒ බිහිසුන් සිදුවීමෙන් පස්සේ. ඒ ඒ මරණකරුගේ ගෙදරට රාත්‍රිය එනවා ලංකාවේ දේශපාලනය ඒවකට හිටු ප්‍රබලේ. ය සිද්ධි අපේ එඩබන් න සිහ හත්මයට දැනගන්න හම්බෙනවයාට. පහුවද අවදේ යා තන්තූරයේදී කතරුමණ් ලේදී කියනවා මෙහෙම දෙයක් වෙලාතිනොඔයේ රාත්‍රියයේ කාටද පුළුවන් මේ ගැන හොයලා පත්තරයට ප්‍රෝතියක් සපයන්න කියලා. කවුරුත් කතා කර නෑ මොද ඒ වෙනකොට දැවන්ත නොහඳුලට භීෂණය කරටපුරා ක්‍රියාත්මක වෙනවා පුවත් පත් කලාවේදීන්ට තර්ජන පහරදීම්. සහතු වාල සිදු කිරම් එ වෙනොට සිදුවෙලා සිදුවෙමින් තියෙනවා. ති ඒ නිසා ඒ ගැන ඒන්නේ ඒ ඒ සිදවිම්මල්ට සම්බන්ධ දේශ පාලක්ඥන්ගේ හැසිරීම දන්න නිසා. අපේ කතුරුමාණලිකන් කවුරුවත් ඒකට කවුර පත්තු කිවව නෑ නමුත් මගේ මේසේ මට යාබද මේසහිටපු චන්ද්‍රසිරි කටු දෙනිය. එකසැරටම රන්සිං මමාත්මැතිිකුව මේ අුර හොරේෂ හොඳයි ඔය වැඩට කිය. මුදන්නේෙ නෑ. ඉති මට රන්සික මාත්‍ය මගින් ඇහුව අයිසේ තම්සර පුළන්ද මේ වැඩේ කරන්න එක මුද අපි ආධනිකවුුණේ අපි පුංචයයිනෙ ඇති යට විශ්වාසයක්තියෙන් නැතුව ඇති මේ වගේ ගමනක් ම ඒවි කියලා ඒතැනින් පටන් ගත්ත ඒ වෙඩිල්ල මෙච්චර දුර අවුරුදු ගත්යහ පැත්තේ යයි කියලා ඒවත් හිතන නැතු ඇති. අදවෙති බල්ධ අවරුදු. හත අවරදදු හතලිය අ තිස්ස මේ ෙඩල්ල පත්ව විදනවා කියලා එ අකුරත් ඉතන් නෑනේ ඒවෙලාවෙ පෘත්තියක්ක කියන්නන කියන්න. හොදේ නමුත් ම ඊට පස්ස කොපන් විදී ප්‍රදේශක ගේලම හගත්ත කරම ඇවෙල්ලා රනසිං මාතය රවාම අන්සි මාර්තයක්කවා එඒස මරු කතානිනේවා ලියනෝ ඉරිද පත්තරයට කියලා.ඇතවට ගාමිනි සුනසරත ඉරිදපත්තරේ නියෝජ්ජ කත්තුෘතුමා එදරට ගාමිනි සුමනසේකර තමයි අනුර. අපි මේකට දම් කතාව කියවලයා මුල් පිටපත කියවලයා කිව්වා අපි මේකට දාම පාතාල්ලෝකෙන් බිදක් කියල නම. හො එයා තමයි නම දැම්මේ. ඉතින් කොහුමරි ඒ නම යටත මේ ලිපි පෙළ පලවෙන්නට පටන් ගත්තර පස්සේ පත්තරේ අලවියත් සීක්‍රේ එහලගිය. ඒවිතරටනෙමයි පත්තර අලිවිකරන ඒ ජන්ත මහත්වරුන්ට ලොකු ගැටලුවක්කාව මේ ලිපිල් ියන්න කවුද නිර්නාමික පුද්ගලෙද්ද මේ කියන එක. මොකද ඒගොල්ලන්ගේ විමසින් වෙනවානි පාටකයන්ගේ විමසින් වෙනවා පුදුම ලිපෙල කවද මේක කියල ති සහද විමසින් වෙනවානේ. එති ඒගොල්ලෝන්න ඇවිල්ල කාර්යාලිය රැස්වීම් මොලද ඒගොල්ලන් ප්‍රශ්න කරනවා මේ අන්ුරෝ හොරේෂස් කියල කෙනෙක් ඉන්නවාද බොරු නමත්ද අපිට මේ පත්තර ගන්න අය හනවායක ඉතින්. ඒි රර්යාලින් කියනවා ඒම කෙනෙක් ැරිද අපිට යා පෙන්න්න බෑ ය පෙන්න්නට බෑ එය යාව කවුරුද දන්න අපි අඳුරනල දෙන්නහ කියලද. ඒ විදිහට මාව ඇත්තේ මාරක්ෂා කර ලක්බිණ විජේවර්ධන මැතිනීය ඊට පස්සේ ලෙස්ලි ධර්මරත්න කළමනා කළමනාකාරිතයක රැක්යි රැක් මට එතන මට උපාලගින් කියල මන යම් කිසි අස්ථාාවද මොනවාහරි ප්‍රශ්යක් තියෙනවන ගෙදරෙන්න පා කෙදර ඉන්න ප. අවුල්ල පිතින්ම කොළඹතින හිල්ටන් හෝටලේ අතරවෙන්න මට මත හහිල්ටන් හෝ ඒක ඔක්කොම බියදම පිකම්පැනියෙන් දරනවා අරුණ අනුර ඒ නිසා මේ ලිපිපෙල නතරක ගණ්ඩත් එපා මේ ඔයා ඒ ගැන භයක්ෂකක් ගණ්ඩත් එපා කියලා එතකොු දැන්ව අසූ තුන වගේ න මේ දැන් මේ අසු පහාවගේ සූ පාව තර කොච්චර කාලයක්ක මේ ලිපි පෙල අරගෙන කියිය ලිපිපෙර ගිය අවුරුද්ධයක් විතර අවුද් දෙකක් අවුදයක් පෙර ගිය එතකොට දැන්හ අප හැදිලි කවර ඉන්නවා න පාතාර ලෝකෙන් බිනක් කියන ලිපි පෙළ තමයි ගිනි අවිසා ගිනි කෙලි හැටියට එක පොතක් හැටියට එලි දැක්වුණේ පොතත් එලි දක් කළ තමයි යර ඔබ හොඳටම දන්න චිත්‍රපට එලි දැක් වුණේ එතකොට දැංග මන්න තියෙන අයි පොතේය පලමු මුද්‍රණය මේ ක අපේ කැමරාවට ගන්න පුළුවන්ඉතාම වටනවා ඒ තමයි ඒ පොත මේක අනුතුනේ තමයි පොතක් හැටියටලි දක්වුණේ එතකොට මංහිතන්නේ මේ අවුරුදු කිහිපයක් ගියා මේ පොතක් හැටියට එලි දක්කන්න ඒ යෝජනාව කහොමදාාව ඒ කියන්නේ ඔය පොත ගැහුවනම් මැරුම් කණ්ඩවේ කියන්නේ ඔක්කම ප්‍රකාශක විශ්වාස කරේ එනටස් ගොඩගේ සා සෞදරයේ ොඩගේ මහත්තයක් ගොඩගේ මැතිතුමා තමයි ඉදිරිපත්වෙලා පොත ගැහේ එතකොට ඒකට ම එතුමාට ගොහෝම ස්තතිවන්තයවාඇතුමාමට පුදුම රුකුලක්සාහ මගේ ජීවිතයට පන්නරයක් ලබා දුන්නා පුවත්පත් කලාවේදී කැටියට ද්‍රන්ථකරණයට විසලා පුවත් පොත් කත්තුරුවර කැටියට ඉදිරියට යන්න. ඉතින් අනිත්‍රකාසකවරු කවුරත් ඉදිරිපත් වනේ නෑ මකද භීෂණත් එක් යන කතා වන්නේ ඉති කවරු යවුණනාාවය පොත මුද්‍රණය කරන්න. මේ තවත් සම්මානයක් කම්බෙලතිෙනවා මේ මේ පළවෙනි මුද්‍රණයට අනු තුනේ පලවෙනි මුද්‍රණයට. පරවදන සපයන්නේ මාචාරය නදසින් රත්තපාලල් තවත් ගවේෂණය ගැන නම්දරාපු ඉහලින් ගරදිෙන නමක් මොකද එතුමා තමයි ගවේෂයක් ගැන මුලින්ම මංහිතන්නේ පොතක්ලිවේ ැන හිගන යාචගවස් අරගෙන යාචකේ කැටියට සෑහෙන කාලයක් සිංගමනය ගිහිල්ල ඒය තොරතුරු හොයාගත් කොටින්ම තුමා ගන්වන යවර්ධනපුර විස්්වවිද්‍යාලි ඉදිරිපිටත් ංහා කෑපඇතුමා. එතකොට එතුමාගේ ශිෂ්‍යෝ මේයින් අපේ මාචාරවරයා කියලා නොදැන කෑගේ ටින්නකට කාසිද් දාලගි හින්තියනවා. ඉතින් ඒ වගේ හොඳ ප්‍රබුද්ධ ශ්‍රේෂ්ඨ ලේකකෙක්ඇතුමා ගවේෂන ශීලි මධ්‍යවේ දී. මල්ලක තව කොපිකක්තියන ඔබට පුළුවන්නන් මේ කැමරාවෙන්ගේ රූපරා මොක්ගඩ මේ මතන් දෙදස් දොලෙේ. ආපුූ තවත් මුදරලයක් තව මු මතන අලත්ම මුදණය මේක නෙවේ අද දස් අන්තිමුදරණ දස් විසි ගනුව විසි ගන්ගල තව මුදරන කාව මේ ගෙනත් විසිතුන් ම ප්‍රේශක් ගන්න හොඳ තනක් හමුණක් මේක පෙරවදන ලියන්නේ මේ අප මහචරය ප්‍රණීත් අබේ සුන්දර පෙරවදන පටන් ගන්නෙම මේ හරි වැදගත් කතාාවක්ම එක. අපරාධරෝ අපරාධ කාරයෝ නූපදිති උපදවති අපරාධ කාරයෝ නූපදිති උපදේවති මංහිතන්නේ මේ ලිපි පල ලියාගෙන යද්දී. හැමෝම හොයන්න ඇතින කවුද පත්මේ අත්ත මනුස්සේද්ද නත් ආරුඩ ඒ වෙන චරිතයකට ආරුඩ කරපු නමත්ද එතකොට දැමේ පලමු මුද්‍රණය පිටි පස්සේ තියෙනවා ඒ චරිත ස්වභාවය ගැන ලියලා තුම්බුල්ලි පත්මේ ගෝනෝල රංජි රජිගරි පැටි හැමෝම දැන්න නම්ටික මේ පැලනි මුද්‍රරණය තියෙනවා. එතකොට අ අපරාධකාරයෝ නූපදිති උපදවඇති ඒක අන්්‍රහොරේෂෂට දැනු නද. ඔවුනේ ඒක දැනුනේ මොකද ඒ කතාව සම්පූර් නැත්ත මොකද මේක ැබිල්ල දැ සංස්කෘතියක්න සංස්කෘතිය ඇතුලේ බිහිවෙන චරිත තමයි මේවා. එතකොට අපි මේ චරිත බිහිවීම බැලැක්වීමට නම් කරන්න ඕන සංස්කෘතිය මැඩ පැවැත්වීමනි. ඉතින් සංස්කෘතිය මැඩ නොපාත්වා එකකෙන් බිහිවන පුද්ගලයන් නතර කරන මේ වැඩි ලීසි පහස්වැඩන්ෙේ මොකේ සංස්කෘතිය දිකටම යනවා. හරයා සිංහලවරදුස්සෝ වගේ? සිංහලව තුස්සකෝ නැුම් ගාන බෙරගාන ඔගේ ඒක ඇන්න මං කියැනන්නේ එක ම මේ සස්සඳන්නේ සංස්කෘතියේ සංස්කෘතිය රටකට ු සංස්කෘතියක් ලෙස හඳුන්න නොවනගේ සංස්කෘතිය තමයි අතර කරන්නඩ ඕන. ඉතින් මේ වැඩපිළිවෙල මං කියැන්න ඉතිං ඒඒ මේ චරිත බිහිවීම මම යොදා ගත්තා අන්වර්ත නාම වලින්. තුම් මුල්ලෙ පත්ම පරාජිගදිය පැට. ල රජ වගේ මේ අදන්න කෙනෙක්රන් දැ තුමුල්ල කිව මැවින්න වෙන චිත්‍රයක් චිත්‍රයන් ඔන චිත්ත ඇතවර ද මේේ තු මුල්ලේ පත් මේ කිව්වම මන්ත නේදස සමරෘතිය මේ ඇත්තම කෙනෙක් වන්න ති අත්ම කරෙක්කන්න තුන්මුල්ලේ පත් මේේ චරිත හැන්සාඩ් භර්තාගතවෙලා තින පාරිමින්ත ඇතුළ කතා කරනවාන. ඒගන් ඒ චරිතය තරන් සමාජගත වුණ කතාපෙලත් එක් ඕද කතාපෙල හැටියට මේ පත්මට තයෙන් ඇත්ත මේ රට අරර. අ ගති ලක්ෂණ ටිකද. ය අප සුප ප්‍රසිද්ධ අර පාතාල නාමාවලිය කුප්‍රගට පාතාල නාමාවලිය. පැටීට රංජිට පත්මිට තියෙන් ඇත්තේ අ කාගේෙ කාගේ ලක්ෂණ ටි වෙන්න ඇද.ඒන්නේ මේගොල්ලෝ පාතාල ලෝකය කියලා අපි නම දැම් මට කතා පෙලට මිනිස්සුන්ට ආකර්ශණය වන්නඩ නමදැම්ට ඇත්තවසෙන් මේ ගොල්ලු ග්‍රාමීය නගරංකාරයෝ. ්‍රම නගරංකාරු ගමේ චන්ඩි කියල කියන්නන්නේ ඒ ගොල්ලු මකද ජීවත්තන්නේ නගර නපුත්තර සිතු විලිටික ග්‍රාම්මේයගේ ඒගොල්ලෝ ගම්බොල හිටපු ගම මිනිස්සුන් බොහොම කුළුපග මිනිස්සුන්ගේ ප්‍රශ්නවට මැදිවුණ මරණයක් වනාම උදවඋපකාර කරන ඉතින් අන්නේ වගේ බහොරකමක් සිද්ධවෙඩ නොදී ගම බලාගෙන ඔන්න ඒය වගේ හිටපු ජනකොට්ා සැත්තම නගරංකාරුව රටේ හම පලාතකම හොඳේ එතකොට ඒගොල්ලුව අස්සූ හතර අසූ පහ වෙනකොට හිටපු ඒ අයව දේශපාලනය විසින් යුදාගන්නවා තමන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතදරන්න පුද්ගලයන් පාලනය කරන්න හෝ විනාශ කරන්න ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් ගණඩ හෝ විවිිනාශ කරන්න. මේ පුද්ගලයන් වුව යුදාගන්න පටන්ගන්නවා. ොඳේ එතකොට එහෙම පටන්ගත්තාහම ඒ ගොල්ලන්ගේ අතට හම්බ වෙනවා එගොල්ලු මෙච්චරකාලයක් පාවිච්චි කරපු ගල්කටස්සෙනෝට ටී පණස්සාය. හොඳේ එතකොට හදාපු මාමයිට් බෝම්බේ වෙනුවට ග්‍රනෙන්්ඩ එක. ඉතින් ඒ විදිහයට ග්‍රාමීය නගරංකාරයන් වුව තා සූක්ෂම විදිහට ඔන්න පාතාල ලෝකයේ දොර විෘර්ත කල දෙනවා ඇතුල්ලට අස අසූ පාත්ත එක්කම හොදේ එතකොට ඒගොල්ලො අර විදිේ දරුණු වැඩවලට පෙළබෙන්න්නට පටන් ගන්න. දැන් තමන්ගේ ගමේ ගම රැකගෙන අවන්ගේ තියෙන නගරං කමින් ජීවත්තුම්. ඒ පුද්ගලයන්ට දොර ඇරෙනවා නිදුලට ඇවිල්ල. එලියට ඇවිල්ලා ම නගරවලට ඇවිල්ලා බය නැතුව තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය දේශපාලනයේ ප්‍රතිවිිරුද්ධ වාදීන්ට ප්‍රහාර එමතරය කරන්න. දැුවයි ඔක්කෝම තිබිලා. උදේකාන්ත වර්ණසූරිය මාත්මයට කෝමද චිත්‍රපටයක් කරන්න නෙකි නේ ඉව එන්නේ දැන්ඟුව අපි කතා කරම සියලුම දේන ඔයි බලපාන ඇතිමට උදේකාන්තට හොඳ ප්‍රශ්න උදේකාන්ත වර්ණසූරිය කියලා කියන්නේ නිර්මාණශීලි අධ්‍යක්ෂකවරය. හේතුව තමයි. ම දන්න ආකාරයට උදේකාන්ත වර්න්නසූය හොඳ චිත්‍ර ශිල්පිය. චිත්‍ර ශිල්පිය දන්නවා ෆ්්‍රේම් එකම කද කිය. ඒකට අඳි ඕන ජනතාවගේ ආකර්ශණය ගන්න පුළුවන් රූපරාමුව කොහොම දෙන්න ඕන කියලයා දන්න. ඒක තමයි කැමරයිද. ඒක තමයි කැමර ශොට් එක හො එතකොට ඒ වගේ කෙනෙක් ඒේවගේ. ඒවගේ චිත්ත රූප මවාගන්න පුළුවන් පුද්ධලෙට්ට ලස්සන තිරනාටක් ලියන්ට පුළන් විදර ම පොතල් තිී. ට යාටක බලපු ගම්ම මේ රූපරාමයාගේ මනසේ එක දිගට චිත්‍රපටයක් වගේ මැබන් නැති. හොද කියලා මම හිතනවා. ඉති ඒ නිසා උදේකාන්ත මගින් ඉල්ලවා පොත චිත්‍රපටයක් කරන්න ඉති මත් හරියාසු නමකද ලේකේගේ පුොතක් මෙහෙම පිටවෙච්චගම්ම ඒකෙන් චිත්‍රපටයක් කරන්න කෙනෙක් ඉදිරිපත්වනවා කිය නිෂ්පාධකරයකුත් එක් අධ්‍යක්ෂකර ඉදිරිපත්වවා කියත් මහ ප්‍රාතිහාරයක්නෑ ඒ යුගගේ හොඳේ අනිත්තක. රට එච්චර සසුම් බවත් තිබන්න අනමූහතා අනුවට කාලය කියන්නේ ඒත් භීෂණය තියෙනො රට ඇතුළේ. ඒ වගේ අවස්ථාවකද උදේකාන්ත වගේ තරුණු අධ්‍යක්ෂකවරයෙක් ගිනි අමිසාගිනි කෙලි චිත්‍රපටය කරන්න ඉදිරියට ඒම තුළින්ම මම දැක්ක හගේෙ තියෙන පවරුෂත්වය. ඒ යන්නේ මටත්ලොකු ශක්තියක්යක. ඉතින් එතනින් තමයි අපි දෙන්නගේ සුසංයෝගයේ ආරම්භ වන්න දැන් හැමෝමද දන්න ආරංචය ගිනමිසා ගි කලේ දෙවිනිකොට්ස් රූපකත වවිින් තියන්නේ රල්පගත වෙලා වර ෙ දවරවන. අප හරි දන්න චත පට හොම ැන්න කෙලා ොට මේ පොර සම්බධ තියන දන දන ක දැන් ක අම්කිසි තැනකති මේ චිත්‍රපට නතරයනකවා අතර එවරන. අපි මමඒ චරිතය රඟපෑාවේ එකකන් ගයි කියන චරිතය පොලි ඇතු ඇ තු ල් ප ඩ න එතැින්. අ දුමාරයක් එක්ක දුමාරයක් එක්කම එතනි චිත්‍රපට අවසං ගෙනවා. එතනින් පස්සේ ඒත් මෙ තුමූලේ පත්මෙත් එක් පපුලිසිය ඇතුළටෙනවා පුංචි ලමයක්. හොඳේ බොල මත ඇතිමේ නරප චිත්‍රපටය අවසානයේදී අන්තිවුණ අනේ මාමී කියලා අනන්නේ දරුව. අන්නන්නේ ඒ දරුවෙන් තමයි මේ චිත්‍රපට පටන්ගාත පට දෙක පටන්ග ප කුතු වල බඩ්ඩක් ිතුරක නත්න් ්‍රික්ෂකට ගෑ දැ මට තවත් පශ්ටක්කන් දැන්. මුල්ි පත්ේ රඟ පා චතය රඟ පා ජක්ෂ ඇතන ශූර මේ චරිතය ගැ කතා කරන හම්බල දීමද. ඒකන්නේ ජායකඉති අප චිත්‍රපටේ රූපගත කරට ඉස්සල්ල පව මයි ජක්ෂන් ඇන්තන ප්‍රේම සිරිකේම දස මහත්මය ඉට පස්සේ කව්ද උදකාන්ත වර්ණ සූරිය අපි නිතරම මුණ ගැහන. අපි නිතර මුණ ගයයිල චිත්‍රපටේ සංගීතය කොහොමද වෙන්නඕන. ඊට පස්සේ ඒකට අආදාලව රඟපෑම් කොහොමද සටන් අධ්‍යක්ෂණය කොහොමද කරෙන් ඕන. එතකට ඒ සටන් අප සටන් අධ්‍යක්ෂවරයෙක් ලබා කරන ද නැත්තං දෙන්නට දෙන්න පොලිස් නිර්ෝධාරියයි තුමුල්ල පත් මේ ගහගන්න දර්ශනය පව අපිස් කලින් සැලසුම් කර කොහොමදක කරන්න ඕනෑ කියලා. ඉතින් ඒ එක අපි උදමයි ජකායි අපි කතා කර අපි මේක සාමාන්‍ය විදියට කරන සටන එක ගැන්නේ. අර නිර්මාණ ශීලී සටන් අධ්‍යක්ෂණයක් නෙවෙයි ප්‍රේක්ෂකයන්ට සාමාන්‍යයෙක්. ඔය වගේ වෙලාවකද ඒ සටන සිද්ධ වෙන්නේ දෙපර්ශවයම නොදැනුවත්තනි වෙන්නේ තම අධ්‍යක්ෂකර දාල කරනට ඒක සැලසුමක්කුඩ නයන් අපි සැලසපින් තොරව කරමු කියලා. ඉතින්ඒගේ රූපරාමුක් පෙල තාමත්ම ලස්සනටසාසාර්ථක රූපගත කරුණා උදේකාන්ත කවද ජක්ෂන් නැන්තනී සමඟ කෞද අපේ පොලිශ්නධාරයටට රඟපෑව ගන රංගන්න ප්‍රේමරත්. ඒ ාත්‍රයතුෝ ොන ැවුණ ඉතිං රංගන ප්‍රේමරත්නගේ මන පෞරුෂත්තවය චිත්‍රපටයට බැලපෑව ඔගේ පොලිස්නි ධාරීක සතුති බිඩෝනය මන හඬ ඒ වගේම ජක්ෂන් නැන්තනීගේ තියන බියරු දේශපාලන බලය ඉ ජකායක ොහොඳට ප්‍රෝජන්ට ගත්ත ඉ ඒ හැමයක්ම උදේකාන්තගේ දක්ෂතා හමයිතිං. ඒ ඒ ඉදිරියට ගේිය චිත්‍රපටය අදරත් ජනප්‍රයා YouTubeදගේ ගේ හේතු නිසා ඒ කතාව නිසා අන්්‍රහෝරේෂස් නම සිනමාලෝලි අතටත් ගියා අර මේ කතා ගැන එක සිනමාව ගැන ලොකු අබෝධයක් නැති අය ජක්සන් ඇැතනට පවා දරිකාාන පටගතේ පතන චිත්‍රපටයෙන් ප වෙනකොට ජක්ෂන් නැන්තන වේදිකා නලියේ කැටියට ඉතිවර ගන්නාවක් ඉදිරිට ඇවිත් තිබුණනා චිත්‍රපට නළුව කැටියට කැපී පෙනෙන කැපී පෙන් සා අදරත් සාකච්ඡා කරන චරිතයක් ජාරපාන්න මුන ගිනිිය අනිසා ගිණි කෙලි චිත්‍රපටේ හැබැයි පුදුම කියන්නේ ඕකගේ හොඳම වැඩේ ගිනි අනිසා ගිණි කෙලි චිත්‍රපටය අපි ප්‍රදර්ශනයට ඉදිරිපත් කරේ සිනමාට වසර පණක් පෙරෙන මොහොදේ ඒ ස්වර්ණමය මොහොදේ හැබැයි ඒ වෙලාව මුළු සිනමාවම කඩාගෙන වැටිලා හොඳ සිනමාව කඩගෙන වැටලා ිත්‍රපට නෑ දුවන්නේෙ නෑ සෙනගැන ඒවෙලා තමයි ගිනිිය අමිසා ගිනිි කෙල්ලි සැවෝ ඉසිනමා හලා ඇතුළු තව ශාලාබල ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ පටන්ගත්ත දවසිනත් දින සීය පයිනගම්ම හවස් ෆුල්. ඇ ඔගෙ තින හොඳ වැඩේ ගැ නිච්චර පාඨක ප්‍රේක්ෂක විචාරක. හොදේ සම්මාන ලබපු මේ චිත්‍රපටය කිසිම උලෙලකද සම්මානයකට පාත් වේ නෑනෙ ජන සම්මානයට තමයි ජනතා සම්මානනිල. දත් ඒ ජන්ත්‍ර සම්මානති ම දන්නේ නෑ. මන්න හේතුවක් නිසා. ඒක හහිම මානාන්දිකර මොකද මේකින් කතා කරලා තියෙන විශය ඉතාමත්ම ගැඹුරු විෂයයක් මද මේ දේශපාලලන්නේ කොහොමද මැර දේශපාලයක් ොහමද මේ ක්‍රියාත්මක වෙන් ඒක මොන තරන් ග්‍රාමියය බලපානද කියන කතාමනි මේක ඇතුන තියෙන්නේ. එදකොට ඒකට මෙච්චර ප්‍රචාරයක්හම්බවෙන ගොට. බන්දන්න එදා හිටපු සම්මාන උලෙලවල් වල චිත්‍රපට නර්බණ නිීක්ෂණය කර පුද්ගලය ගින මනිසාගිකිල චිත්‍රපට කොමද සැක කියලා හොද ඉති.ඇබැයි මමවත් උදේවත් ඒ ගැන අබමල් රේනෝක පශ්චත්තාපයන්නෑ. මොකද චිත්‍රපටයද වූවා. චිත්‍රපටය හොඳටම දුවනු. ඉතින් ඒ ජනතා සම්මානය හොඳදර මැතින අපිට. එඒ අනිත්තක ද මගේ මවල් ියන කි ක යිදැන් ඒ නතරු නෑනේ ගිනා විසා ගනිි කෙලියලි දැාට මේ චායරූපෙන්රූපෙන් දැගන්න පුළන්ගේ මොනර කුටුම්බයි. මෑතකම නිකුත්වෙච්ච, අනුරෝරේෂගේ සාහිතරිර්මාණය නවතාව චිත්‍රපටයකට මඟ පෑදින බව ආරංචි ඇතින එහම මම හිතන අමකද නවකතාවට මම අර්ථකථනය කරන්නේ සාහිත්‍යයේ සිනමාව කියලා. ඒන්නේ මේ සාහිත්‍යය කෘතිය ඇතුළේ තනිකරම චිත්‍රපටයක් නරමණඩ පුලුව. තනිකරම චිත්‍රපටයක් දැ මේ වෙනකොට පොත කියවලා තියන අරුණ ගුණරත්න දාය ලංකාපුර එතකොට ධර්මන් විික්කරම රත්න ඔය වගේ ගටේ ප්‍රවීණ කට්ටිය ඒගුල්ලෝ මට ප්‍රකාශකර අපි ඇත්තර මානර මේ චිත්‍රපටයක් නැරඹුව මේ කතාවේ. ඉතින් මේක හරි ලස්සන වැදගත් අද පරපුරට ඉතාමත්ම වටින මාතෘගාවක් අර්ගෙන තියෙන කියන්නේ එක. හොඳයි අද කතාබා මම කිෝ වගේම අපිට විම් පෙර හමු වෙලා නෑ. බිතින් ඉස්සරහට තව කතා කරන දෙයක් අද හම්මුණ ඒ අනුර හොරේෂෂස් නිසා. ඔහතමා ඔස්්‍රීලියයා විඳලා විවේක පාඩු ඉන්න ලංකාවට ආපු වෙලාවෙ මේ පොත ගැනත් දැනුවත් කරලා. සහහා මේ ගිනිිය විශා ගිනි කෙලි දෙවෙනි කොටසයි කොටසේ අ කුතුහලයත් සමාජයේ ඉතියන වෙලාක සිනමා ලූලි හෝෙන වෙලාව කැවිල්ල. මේ ගැන යමක් කිවට බෝම ස්තතුතියි. එතින් ඇත්තෙම්ම චරණටව එකටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මොකද චරණටව එක ගැන මට ගොඩක් රකමධාරුවක් අද ලැබුණ මමත් ඒක අගේ කරනවා මොකද හොඳ දෙයක් හොඳ වැඩ සටහනක් නරබන්න. ට අවස් ොඳ වැඩසටහනක් නරමණ්ඩ පුලුවන් චරණටීවේගේ කියලා ඉති ඒ වගේ මේ ලබා දුන්නු මේ අවස්ථාවත් මේ අනුග්‍රහයක් මට ඉතාමත්ම වටිනවා ඉතිං ශනල් මල්ලි ඔයාටත් මේ කාරය මන්්ඩ ලට කැමරාශිල් පින්ටස් සියලු දෙනටත් ස්තුූතියි. හොඳයි ඒ අපේ වෙලාව අපි වැෑ කෙරේ අනු රහුරේශස්වෙනෙන් ඒ කතාබා ඔබ සැහැන රස විඳීවි කියලා. අම්ඹලාපොරොත් ඒහනං තවත් දවසක අලු තුවිස්ත්‍රටය අ කරන්ගන්නම් අන්ඩ හෝරේෂස්කෙත් විස්තර අතර තිබේවි. අපින ළමුන සතිහමමු චරනත්දන් ජන ප්‍රරිනාලිකාවක් සුවයිගින්ට ගින්න.